අපි පක්ෂේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව හිටපු සභාපති රූප සභාපතිවරුත් එක්ක සාකච්ඡා මාල අපටන් අරතු. දැන් මොකද කියන්නේ? මුකුත් නැහැ. ඉතින් අපි ඉස්සරහ වැඩ කරගෙන අපි පළාත් සභා මැතිවරණ ගන්න අපි කතා කරන්නේ. මොකක් කරන්නේ? නවත්වගන්න තියෙන ඔබතුමාලා. අපි නවත්තලා නැහැ. අපි මැතිවරණට සූදානම්. දැන් මොකද අර ජනාධිපතිතුමා ආරාධනා කර සැස්වීමට ගියේ නැත්තේ? ඒදී අපි පක්ෂයක් හැටියට කටයුතු කරනවද? පක්ෂයක් හැටියට ඊයේ ගිල් සාකච්ඡා කරා. නෑ, ඊට කලින් දවසේ ඔබතුමාලා ප්‍රතික්ෂේප කරානේ. අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ අපි ජනාධිපතිවට කිව්වා මේ පක්ෂයක් හැටියට අපි සාකච්ඡා කරන්න. ජනාධිපතිව අතාරලා නෙමෙයි. මොකද අපි පක්ෂයක් හැටියට තමයි කටයුතු කරන්නේ. දැන් එතකොට දැන් ඔබතුමාලගේ සහ ජනාධිපතිතුමාගේ අතර ඒ කියන්නේ දැන් විරසක භාවයක් ඇති වෙලා? කිසිම විරසක භාවයක් නෑ. අපි පිටවපු ආණ්ඩුව ශක්තිමත් වරගෙන යනවා. කැබිනට් අමාත්‍ය ධූර දීම තවදුරටත් පස්සට යනවද? ඒක ඉතින් ජනාධිපතිතුමා තීන්දුව කරයි. අපේ පක්ෂය ජනාධිපතිතුමා කතා කරලා ඒව ගැන තීන්දුව ගනී. ඔබතුමාලා කලකිරීමෙන් දෙන්නේ අමාත්‍ය ධූර නැතිවීම සම්බන්ධ? අපි නම් කලකිරීමෙන් නෑ. අපි පක්ෂය වැඩ කරගෙන ඉන්නේ. දැන් දිගින් දිගටම සාකච්ඡා වලට යනවා. නමුත් ඔබතුමාගේ ප්‍රතිඵල තාම නෑ. අපිට එහෙම ප්‍රතිඵලයක් ගැන අපි බලාපොරොත්තුවක් නෑ. අපි ආණ්ඩුව ශක්තිමත් කරන්න දැන් අපිට ඕන කරලා තියෙන්නේ මේ වැටිච්ච රට ගොඩ ගන්න. ඒ කටයුතු ක්‍රමක්‍රමෙන් තත්ත්වයකට පත්වීගෙන යනවා. දැන් ඊයේ දිනේදී සාකච්ඡාව සම්බන්ධයෙන් මොකද දැන් ඊයේ? ඒකට මම ගියේ නැහැ නේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා. අනිත් ඒ ආරාධනා නැත්නම් මොකද කියන්නේ නැත්තේ? ඉතින් පක්ෂ නායකයෝ ගියා මිසක් ඔක්කොම යන්නේ නැහැ නේ. දැන් ඔබතුමාලට හිතෙන්නේ නැද්ද ජනාධිපතිතුමා පත් කරගත්තේ අපරාධ කියලා නේ ඔබතුමා? නැහැ. අනේ එහෙම එකක් නැහැ නේ. අපි තනතුර නැතුව ඕන තරම් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා නේ. දැන් වේදිකාවේ ඇහෙනවා දැන් ඔබතුමාලා ජනාධිපතිතුමා පොහොට්ටුවට කෙනෙක් කෙනෙහිලිකම් වගේ කරනවා කියලා. ඒක ඇත්තද? ඒක ඉතින් කියන එකෙන් අහන්න අපි නම් එහෙම කියලා නැහැ. ඒක පිළිබඳව අපි පක්ෂයක් හැටියට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. තමයි අපි ඒක ගැන තීන්දුවක් කරන්නේ. මේ පනත ගෙනවත් ඔබතුමාට කවදාහරි මේකෙන් අදහස් ප්‍රකාශ කරන්න බැරි වෙනවනේ. ඒක ඉතින් පනත බලන්න බෑ මොකද්ද ඒක තියෙන්නේ කියලා. තාම මම මේ පනත දැකලා නැහැ. විවිධ මත ප්‍රකාශ කරන අපි පක්ෂයක් හැටියට අපේ බුද්ධි මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ඒක ගැන තීන්දුවක් ගන්න. මාධ්‍ය නියාමනය කිරීම ගැන ඔබතුමාගේ මොකක්ද තියෙන අදහස? මාධ්‍ය නියාමනය කිරීම ගැන ප්‍රශ්න නැහැ. මාධ්‍ය ඉතින් හැමදාම මේ විදිහට යනවා. මේ මාධ්‍යයට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවෙත් පනත් වෙනස් කළ එක නිදාතරන් දෙවුලා තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාට මට මතකයි. උසාවියේ අධිකරණේ තීන්දුව ගන්න ඔන්න මෙන්න තිබ්බම එදා ඒ ආණ්ඩුව ආවේ. ඒ කාලේ තමයි ටයිම්ස් එකේ හිටපු මම හිතන්නේ කතෘතුමාට විරුද්ධව තමයි එදා චන්ද්‍රිකා ඒ කටයුතු පනත වෙනස් කළේ නඩුවේ නිදාස් කරගත්තේ අපි තමයි. හැමතුමා දැන් පොහොට්ටුවේ ප්‍රබලයක් විදිහට මොකද කියන්න තියෙන්නේ? පොහොට්ටුව සහ ජන රජය අතර යන ගිවිසුම තවත් අපි ශක්තිමත් ඉස්සරහට යනවා. නෑ නෑ මොකුත් නෑ. බිඳ වැටෙන්නේ කවද්ද? එහෙම බිඳ වැටෙන්නේ හේතුවක් නෑ. ඊළඟ මැතිවරණය තමයි අපි ඊළඟ තීන්දුව ගන්න. මහින්ද මහත්තයා මොකද කියන්නේ? මහින්ද මහත්තයා ඉතින් ඕනෑම අවස්ථාවක් කෙරින් ඉන්නවා තාම. අපේ නායකයාට ඉන්නවා එතුමා.